ඇතිකඩ බන්දුර ජයසේකර සමග ඔබට සුබ දවසක්. අපි ඊයේ කිව්වා අපි මැලේසියාවේ තානාපතිට පහරදීම ගැන, ඒ වගේම අපි වීඩියෝ පටයිය පෙන්වුවා. නමුත් අපි සන්තෝෂ වෙනවා අගමැතිවරයා ප්‍රමුඛ සියලු දෙනාම පක්ෂ විපක්ෂ නොබලා මේ ගැන විවේචනය කිරීම සහ මේට අප්‍රසාදය පළ කිරීම ගැන. එහෙම තමයි මම හිතන්නේ අපි රටක් වශයෙන් එකමුතු වෙන්න ඕන. මොකද ඔවුන් ඉබ්‍රාහිම් අන්සර් මහත්මයා නියෝජනය කරන්න අපේ රට මෙතන මේවට පක්ෂ විපක්ෂ නැහැ, විශේෂයෙන්ම රටක් නියෝජනය කරනකොට. ඔහු මන් කිව්වාම් පෙරදා ඔහුට කතා කිරුවකට ඔහු කිව්වේ ඔහුගේ යුතුකම, ඔහුගේ රාජකාරිය තමයි කෙඩුවේ කියලා. අපි ඒක ගැන ප්‍රසාදය පළ කරන විශේෂ අගමැතිවරයා ප්‍රමුඛව මහිතන මේ මැලේසියානු ආණ්ඩුවට කිව්වේ, වගේම අන්සර් මහත්මයාව ගෙන්නලා තියෙනවා ඒක ගැන සාකච්ඡා කරන්න. මේ ගැන නිසි පියවරක් ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් මම මේක පෙන්වන්න ඕනේ. දැන් මේක නවදිල්ලියේ පොලිස් කාරකක්. ඔව්, මේ පොලිස් කාරක මට දුන්නේ ඉන්දියානු ලේකිකාවක්. දැන් නවදිල්ලියේ පොලිසිය කියනවා අපි ඒක මේක ඉන්නේ උන් කියනවා with you, ඒ කියන්නේ නැවත නවදිල්ලි නැත්නම් ඩෙල්ලි පොලිසිය කියනවා with you for you always කියලා. ඔබ හැම වෙලේම ඔබ සමග සිටිනවා කියලා තමයි නවදිල්ලියේ පොලිසිය කියන්නේ. නමුත් මම නිතරම මේ මගේ ඉන්දියානු ලේකිකාවන් සහ ලේකිකයෝ සමග මම උන්ව සමච්චලයට ලක් කරනවා. මොකද නවදිල්ලියේ පොලිසිය, මොකද මම ඉන්දියාවේ පාරක් හිටියා, වාසය කෙරුවා. එතකොට මේක සමච්චල. නමුත් ඒ වගේ එහෙම දෙයක් වෙනවද කියලා. නමුත් ඔවුන් කියනවා ඉන්දියාව ඔබ දන්නවා නිතරම මේ දූෂණ වෙනවා, එහෙම දෙයක් වෙන්නේ නැහැ. අද අපි සමග සාකච්ඡා කරන්නේ මම කියන්න මං ඇයි මේ කතාව කිව්වේ කියලා. අද අපි සමග ඔබ අපි කිව්වා ඊයේ අපි කවුද අපි සමග එකතු වෙන්නේ කියලා. නීතිඥ බැසිල් ප්‍රනන්දු, සුබදේශනක් බැසිල්, සුබෝදය. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි, අපරාධ සහ අපරාධ බුද්ධි තොරතුරු, ඒ වගේම ඔහු පොලිස් ප්‍රකාශකවරයෙක් වශයෙන් සාකච්ඡා කරන සුබදේශනක් ප්‍රියන්ත. සුබදේශන බඳුල. දැන් අපි මේ පොලිසිය ගැන, නවදිල්ලේ පොලිසිය ගැන කිව්වනේ. දැන් අපි හැම වෙලේම මේ වැඩසටහනේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. නමුත් දැන් මෙතන අද තියෙන්නේ මේ බැසිල් සහ ප්‍රියන්ත. බැසිල් ඔබ දන්නවා අපි වැඩසටහන සම්බන්ධ වෙලා තියෙනවා මීට මම හිතන්නේ තුන් වතාවක්. මානව අයිතිවාසිකම් ගැන සටන් කරන, ඒ වගේම ඔහු පොලිසිය හොඳ ගැනත් කියනවා, පොලිසියට සැලකිය යුතු ආකාරයත් කියනවා. නමුත් අපේ රටේ නායකයා ජනාධිපතිවරයා කියනවා, අර මං කිව්වා වගේ මෙන්න මේක කියන මම මේක පෙන්වන්නම්. මේක පෙන්වන්නම්. හරි, දැන් ශ්‍රී ලංකා පොලිසිය තාමත් ආණ්ඩුව හා දේශපාලන රක්ෂණ ආයතනයක් කියලා අපේ රටේ ජනාධිපතිවරයා කියනවා. ප්‍රියන්ත, මොකද්ද මේ රටේ නායකයා කියන දේෙන් ඒකද වෙන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාව රකින්නවද? ඔව්, අතරම් බඳුල මේ වත්පත් වාර්තාවේ චිරස්තලය සහ අතිගරු ජනාධිපතිතුමා 150 වන පොලිස් දින සැමරුම් උත්සවයේ අවස්ථාවේදී මම ඒ අවස්ථාවට සහභාගී වුණා, කරපු කතාව අතර යම් පරස්පරයක්. මේ පුවත්පත් ශීර්ෂ පාඨයේ බැලූ බැල්මට ගම්මේ වෙන්නේ පොලිසිය දේශපාලනඥයින් සහ දේශපාලනඥයින් රකින්න රජයේ රකින්න ආයතනයක් කියන එක. නමුත් අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී ඉතා පැහැදිලිව පොලිසියේ කාර්යභාරය සහ විශේෂයෙන්ම වෙනත් නායකින්ට වැඩි පොලිසිය අභ්‍යන්තරය ගැන කරුණු කිව්වා. එතුමා එක් අවස්ථාවක සඳහන් කළා ලෝකේ ඕනෑම දියුණු පොලිස් සේවයකට නොදැවෙනි විදිහට පොලිස් සේවය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා විවිධ අඩුපාඩු. මොකද ඔබට කියන්නේ? මෙහෙම, ඒ කියන්නේ ඒක අපි මේක මේ ඉතිහාසයට සම්බන්ධ කරලා ගන්න ඕනේ. මේකට හේතුව අද පොලිසිය ගමන් කරන්නේ බොහොම අවුරුදු 150ක ඉතිහාසයෙන් අවසාන අවුරුදු 50 එච්චර පොලිසියට හොඳ කාලයක් වුණේ නැහැ. පොලිසිය කියන සංස්ථාව ඒ අයම විසින් ඒ අයවම සංවිධානය කරගන්න සංවිධානයක් වෙන්නේ ස්වාධීනත්වයේ දුන්න ප්‍රමාණයට. නමුත් අපේ රටේ පැවතුණා පොලිසියේ ස්වාධීනත්වයට බාධා වෙන කාල පරිච්ඡේදයක්. ඒතර මේ කාල පරිච්ඡේදයේ මැද්දෙන් ගිහිල්ලා අලුත් යුගයක් පටන් ගන්න අවස්ථාවක අපි ඉන්නේ. ඒ නිසා අපි අර එකපාරට කළුද සුදුද කියලා අහපුවාම ඒ විදිහට මං හිතන්නේ අපිට මේ වගේ වැදගත් ප්‍රශ්නයක්. මොකද පොලිසියක් කියලා කියන්නේ රටේ නීතිය මත පාලනය කියන එක තියෙන ඒගොල්ලන්ගේ අතේ.
ඒ නිසා අපි මංහිතන්න එක්තරා මධ්‍යස්ථ ආකාරයකින් ඒවගේම බයවෙන් නැතු එකන්නේ මේ විවේචනයට බය නැතු විවේචනය විවේචනය කියන්නේ දියුණුව මාවතක් එ විවේචනය සඳහා විශාල ඉඩකඩ තියෙනවා පොලිසියේ අනාගත දියුණුව සම්බන්ධය නමුත් ඒක සම්බන්ධ කරන්න ඕනේ ඇත්තටම ඉතා නරක කාලයකින් සිද්ධ වුණා එක පැත්තකින් කැරඩි පිළිබඳ ප්‍රශ්න නොකොඩවාම පැවැත්ම අනිත් පැත්තෙන් ගත්තහම මේ දේශපාලන වශයෙන් තිබුණේ ඉතා අඳුරු කාල පරිච්ඡේදය මම හිතන්නේ වගේම ජනතාව හිතන්නේ පොලිසියට හානි කරන්න විනාශ කරන්න මේ දේශපාලඥයෝ මන්දුල ඒක එහෙම අපිට සරලව අර්ථ දක්වන්න බෑ අපේ පොලිසියේ ඉතිහාසය බලපුවහම පොලිසිය බ්‍රිතාන්‍යයේ පාලකීන් මෙරට ස්ථාපිත කරේ බොහෝ ප්‍රථම මුල් කාලයේ ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ කෘෂි ආර්ථිකය රැක ගැනීම සඳහා. ඒ වගේම ඔවුන්ට එල්ල වුණු කැරලි දෙකක් තියෙනවා ඔවුන්ගේ ඉතිහාසය තුළ 1818 වෙල්ලස්සේ කැරල සහ 1848 මාතලේ කැරල්. මේ පසුබිම තමයි ඔවුන් සංවිධානාත්මක පොලිස් සේවාවක් මෙරට බිහි කිරීමට ප්‍රමාද කිරීමටත්. ඒ පිහිටවන ලද පොලිස් සේවාවේ රාජකාරී ඉහළ තනතුරු සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ විශේෂයෙන්ම ඔවුන්ගේ ආධිපත්‍යය රැත්වල අධිවිච්ච මලයානු අර්ධද්වීපයෙන් මැලේ ජාතිකයන් මේ ලංකාවේ පොලිසිය සමන්විත කිරීම. ඉතින් මෙතනින් පල්ලැහැට ඊළඟට අපිට කතා කරන්න වෙනවා බැසිල් මහත්මයා තමත නිවැරදිව සඳහන් කරා පශ්චාත් නිදහස් යුගය. 1948 මේ රටට නිදහස ලැබුණා 47 ශ්‍රී ලාංකික පොලිස් පතිවරයෙකු පත් වෙනවා. ඉතින් මෙතන ඉඳලා මේ ඉදිරියට විකාශනය වීම තුලත් ඉදිරියට විකාශය වීම තුලත් පොලිසියට විශාල බලපෑම් එල්ල වුණා විවිධ අවස්ථාවලදී. විශේෂයෙන්ම ජාතිවාදය මුල් කරගත් අවස්ථාව 1900 මට මතක හැටියට 57 ශ්‍රී අරගලයේ ඉඳලා එතනින් ඔබට වරින් වර මේ රකුස මේ රට වෙලා අවසාන අවුරුදු 30 මේ රටේ දරුණු යුද්ධයක් පැවතුනා. නමුත් නම සමානයි මම බඳුල අමතක කරන්න එපා මේ අපි දන්නවා සිවිල් යුද්ධ පැවති රටවල් කොංගෝව සුඩානය ඒ වගේ රටවල් ඒ රටවල් වල බලන්න ඒ පශ්චාත් ඒ යුද සමයෙන් තවමත් ඒ රටවල් නැගිටලා නැහැ. නමුත් එකක් අමතක කරන්න එපා ඒ පශ්චාත් යුද සමයේ අපි අද ඉන්නේ නමුත් යුද්ධ කාලේවත් ලංකාවේ පොලිස් ක්‍රමය වැටෙන්න දුන්නේ නැහැ. නෑ නමුත් මම දැන් මම මේ වෙලාව කතා කරන පොලිසිය වෙනුවෙන් බැසිල් දැන් මෙහෙම දැන් දේශ අපි දන්නවා දේශපාලඥයෝ මාරු කරන පොලිසිය නිලධාරීන් හරියට සේවය කරන්න දෙන්නේ. ඒ වගේම එකපාරක් අපි ප්‍රේක්ෂකෙක් මෙතන ඇහුවා ප්‍රශ්නයක්. ඇයි මේ පොලිස් නිලධාරීන් මේ ප්‍රාදේශ සභාව එක එක අය කියලා සර් කියලා එහෙම වැඳ වැටෙන උන්ගේ අභිමානය රැක ගන්න ඕනේ. ඒකයි. ඒක ගැන මොකද කියන්න තියන්නේ බැසිල්? මම හිතන්නේ ඒ පිළිබඳව විවාදයක් නැහෙනී. ඒ කියන්නේ දැන් තියෙන ආණ්ඩුවමත් පෞගේ මැතිවරණය පුරාම ගියේ රටේ නීතිය නැති වුණා කියන එක උඩනි. ඔව්. එතකොට නීතිය නැතිවීම කියන එකේදී නීතිය මතනේ සම්පූර්ණයෙන්ම පොලිසිය කාර්ය රැඳෙන්නේ. ඒ නිසා ගැටලු නිසා බරපතල ගැටලු ඇති වුණා හා ඒ ගැටලු එක දවසෙන් නැතුව යන්නේ නැහැ. ඉතිහාසය කියන්නේ ඒක අවුරුදු 50ක විතර කාලෙක අඳුරු යුගයකින් එක දවසකින් එළියට යන්න බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඊට වඩා ගැඹුරු ප්‍රශ්න පවතිනවා. ඒක 1946 සූට්ස් විනිශ්චකාරතුමාව පත් කෙරුවා පොලිස් කොමිසමක් තියන්න. එතුමා කිව්වා මේ අපේ පොලිසිය හදලා තියෙන්නේ මුල් යුගයේදීම මිලිටරි ආකල්පයක් යටතේ. ඒ කියන්නේ මේ ලංකාවේ පොලිසියත් ඉන්දියාවේ පොලිසියත් ගොඩනැගීමට සම්බන්ධ වුණේ අයිරිෂ් කොන්ස්ටිබුලර් කියන කණ්ඩායම. දැන් නමු සමාන බැස දැන් මෙහෙම අපි මේ වැඩසටහන මේ ජනතාවගේ පැත්තකට අපිට මේ ඉතිහාසය අවශ්‍යයි මේ වර්තමානයේ මේ ඉදිනේදා දේ තමයි අපි ප්‍රේක්ෂකයන්ට දැනගන්න ඕන. ඉතින් මොකද්ද මේ වගේ එකකට අපි කරන්න පුළුවන්? ඔබ මන් දන්න ඔබ සටන් කරනවා පොලිසියෙන් දැර මම අපි නිතරම කියන දෙන්න පොලිසියෙන් දැරන හරියට වේතනයක් දෙන්නේ. මේ වගේ තතු වෙනත් රටවල විශේෂම කණ්ඩායම් වගේ රටවල හොඳට සලකනවා. ඒතකොට තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එහෙම සැලකීමක් නැහැනේ සමහරට මම දකිනවා මේ පැය ගණන් වේලෙන්න දාලා තියෙනවා. අපි ඒ විදිහට කෙරුවොත් උන්ගේ ප්‍රශ්න දැන් ඔබ නීතිඥවරෙක් වශයෙන් දන්න අපි ප්‍රශ්නයක් අරගෙන ගියොත් මම දැකලා තියෙන පොලිස් ස්ථානවල පහසුකම් නැ බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. ඒ වෙයි කරන්නේ නැත්තේ මේ මොකද්ද මන්ත්‍රීවරු ඇමතිවරු උන්ගේ සුප සැප පහසු තමයි බලන්නේ. එහෙම කෙරුවොත්
ඔවුන්ට මහජනතාවට සේවය කරන්න පුළුවන් ප්‍රියන්ත ඔබ එකගද? මේකයි බන්දුල. ඔබට දේශපාලනේ කතා කරන්න බෑ. නමුත් දේශපාලනේ කතා කරන්න බෑ. නමුත් මේ පොලිසියට තියෙන දේශපාලන බලපෑම් අඩු වැඩි වශයෙන් මේ පශ්චාත් නිදහස් යුගය තුළ ඇති වුණ බව අපිට ඒක රහසක් නෙමෙයි, අපිට ඒක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් වර්තමානයේ ජාතික පොලිස් කොමිසම ක්‍රියාත්මක වීම තුළ අපි දකිනවා විශාල පරිවර්තනයක් පොලිස් රාජකාරී කෙරෙහි. කොයි වගේද? දැන් මම හිතනවා, මම සමාවෙන්න, අපි මේක බුදු දහම සිරිහෙට්ටිගේ මෙතන ඇවිල්ලා තියෙන, මම හිතනවා පොලිස් කොමිසමේ සභාපති සිරිහෙට්ටිගේ හොඳ හොඳ පුද්ගලෙක්, නමුත් පණමදි කියලා. ඔහු සමාජ විද්‍යාවේ නෑ. ඔබ කියන්නේ මම, මගේ අදහස බැසිල ඊට පස්සේ අපි ප්‍රියන්තට එමු. What have you got to say? මොකද්ද කියන්නේ? දැන් ප්‍රශ්නේ මේක පොලිස් කොමිසමේ මේ මම මේ සාකච්ඡාවේ සම්බන්ධ වෙලා තියෙනවා. උත්සාහයක් ගන්නවා, ලොකු උත්සාහයක් ගන්නවා, විශේෂයෙන්ම දූෂණය නැති කිරීම පිළිබඳව ස්ථාවරයක්, ඒ වගේම වෙනසක් ඇති කර ගැනීම පිළිබඳ ස්ථාවරයක්. නමුත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු වෙනවා මේකේ යටින් තියෙන ගැඹුරු ප්‍රශ්න වලට එන්න. ඒ කියන්නේ ලෝකය පිළිබඳ ගත්තාම 1832 මෙට්‍රොපොලිටන් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය කීම ඇති කිරීම පොලිස් සංකල්පයේ විශාල වෙනසක් ඇති කෙරුවා. ඒ පොලිස් සංකල්පය ඇති වෙච්ච වෙනස ලංකාවට කවදාවත් ආවේ නැහැ. ඒකට ඒක තමයි සූර්ත් විනිශ්චකාරවරයා එදා කිව්වේ, අපි යන්න ඕනේ මෙතෙන්ට, මේ වෙනස ඇති කරගන්න. ඉතින් ඒ වෙනස ඇති කර ගැනීමේදී ප්‍රධානම දේ විය යුතු වෙන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන తত্ত্বය, මානසික తত্ত্বය පොලිසිය තුල හැදීම. ඒ தත්ත්වය හදන්න ගත හැම උත්සාහයකදීම ඉතා සාධනීය ප්‍රතිඵල තියෙනවා. මම මේ පොලිස් කොමිසමේ මුල මේක පටන් ගත්ත හැටිම තියෙන කාලෙත් මම සම්බන්ධ වුණා එදා හිටපු මේ සභාපතිවරයා සමග. ඔහු මට කිව්වා ඔහුට වෙනසක් ඇති කර ගැනීම ගැන ඔය කතා කරද්දී ඔහුට වැඩිම සහයෝගය ලැබෙන්නේ පොලිසිය අතුලින් කියලා. ඒගොල්ලෝ කැමතියි කියලා මේක අභ්‍යන්තරයේ වෙනස් කරගෙන වඩා විනයක් තියෙන ඒගොල්ල රාජකාරිය කරගන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න. ඒ නිසා අපි බලන්න ඕනේ මේ විශාල දුරක් යන්න තියෙනවා. ඒ ගැන අපි කිව්වට ලෝකයේ තියෙන හොඳම තත්ත්වයට අපි ඉන්නවා කියලා. ඒකදී අපි කියා ගන්නවානේ අපේ රටේ දේවල් ගැන, අපි හැම එකක් ගැනම කියනවානේ. ඒක උතුම් රට ලංකාවේ කියලා අපි කියනවා. ඒක ඉතින් ස්වභාවික දෙයක්. නමුත් ඇත්තටම 1832 පටන් ගත්ත වෙනසෙන් අද ලෝකයේ පොලිසි විශාල වශයෙන් වෙනස්. උදාහරණයක් වශයෙන් මම ඉන්නේ හොංකොංග නගරේ. 1974 දී ලොකු වෙනසක් ඇති කෙරුවා දූෂණ කොමිෂන් සභාවක් හදලා. ඒකේ ඉන්න සියලුම දෙනා, වැඩ කරන සියලුම දෙනා පොලිසියෙන් පිටාය. ඒකට බඳව ගන්නේ නැහැ කවදාවත් පොලිසියට සම්බන්ධයි. මොකද මේ දෙක වෙන් වෙන්න ඕනේ කියලා. නමුත් අපේ රටේ ඒක වෙන් වෙන්න උනාට පරීක්ෂණ කාර්යය සම්පූර්ණයෙන් තියෙන්නේ පොලිසිය අතේ. දැන් මේ වෙනස ඇති කිරීම තුළ අද හොංකොංග නගරේ කිසිම කෙනෙක් පගාව දෙන්නේ නැහැ කිසිම දෙයකට. මං කියන්නේ පොලිසියට විතරක් නෙමෙයි. කිසිම දෙනෙකුට පගාවක් කියන දේ මුළුමනින්ම නැති වුණා. මේ නැතිවීමත් එක්ක පොලිසිය විශාල ගරුත්වයකට පත් වෙනවා දැන්. මොකද ඒ අයමත් විශාල වශයෙන් හිතනවා මම මහත්මේ. ප්‍රියන්ත ඔබේ අදහස. ඔව්, ප්‍රථමයෙන්ම මම නිවැරදි කළ යුතුයි බඳුල. ඇත්තටම මම සඳහන් කරේ අපි පොලිසිය ලෝකයේ ඉහළම පොලිසිය කියලා අපි කියන එක නෙමේ, අතිගරු ජනාධිපතිතුමාගේ කතාවේදී ඔහු සඳහන් කරපු කොටස. ඉතින් මම එකඟ වෙනවා බැසිල් ප්‍රනාන්දු මහත්තයත් එක්ක. දැන් හැබැයි අපිට අර එක රැයකින් සියලු දේවල් වෙනස් කරන්න බෑ. දීර්ඝ කාලීනව අපි යොමු වෙච්ච සංස්කෘතියක් තියෙනවා මේ රටේ. අපි විතරක් නෙමේ මිනිස්සු පවා මේ හැඩ ගැහිච්ච සංස්කෘතියෙන් මේ බැසිල් මහත්මයා කියන තැනට අපි ආ යුතුයි. ඒක කිසිම විවාදයක් නැහැ. නමුත් ඒ මම මගේ අදහස මේ වර්තමාන පාලන ක්‍රමයේ තුල මේ ව්‍යවස්ථාමය වෙනස්කම් තුල ඒ දිශානතියට දැන් අපි යොමු වෙලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය විශේෂයෙන්ම මෙහිදී සිවිල් සමාජයටත් විශාල වගකීමක් පැවරෙනවා. ඒ සිවිල් සමාජයේ ශක්තිමත් වීම තුලින් විශාල නෛතික වෙනස්කම් රාශියක් අපේ රටේ සිදුවෙමින් පවතිනවා. ඉතින් මෙහිදී මේ හැම දෙයක්ම විය යුත්තේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා. දැන් පොලිස් නිලධාරීන් පවා අපිට එක රැයකින් ඔවුන්ගේ ආකල්පමය වෙනස් ඇති කරන්න බෑ. ඒ ආකල්පමය වෙනස දැන් ඇති කළ යුතු කාලය ඇවිල්ලා. දැන් ඒ සඳහා ඉතා විශාල
පසුබිමක් මං කිව්වේ මේ ජාතික පොලිස් කොමිසම කොමිසමේ තුලින් ක්‍රියාත්මක වෙනවා. අද වුන් ඉතාමත්ම පැහැදිලිව ගිහිල්ලා කියනවා රාජකාරියට කිසිම බයක් ඇති කරගන්න එපා. තමුන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්න. ඉතින් මේ මේ සංස්කෘතිය එකපාරටම වෙනස් වෙන්නේ නැහැ. නමුත් මං ඉතා වගකීමකින් කියන්නේ දැන් අපි ඉතා හොඳ දිශානතියකට බෙන් වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ ඔබෙන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රේක්ෂකේ ප්‍රශ්න අහනවා. එක්තරා පුවත්පතක තිබ්බ කතාවක් මත පොලිස් ප්‍රකාශක කාර්යාලය වසා දැමුව කියලා ඔහු කියනවා. එතකොට ඊට පස්සේ ඒකට මේක ඇයි එහෙම කෙරුවේ, දැන් මොකක්ද ඒක තත්ත්වෙ වෙන්නේ කියලා අහනවා. මොකද ඒ වෙලාවේ මේ පොලිස් කොමිසම එක සාකච්ඡා කරුවාද කියලා මේ ප්‍රේක්ෂකී ප්‍රශ්නයක් අහනවා. බන්දුල වැරදි තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වසා දැමුවේ නැහැ. ඒක නමුත් දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහ මාධ්‍ය කටයුතු ඉතා සංවිධානාත්මක විය යුතු ආකාරයට දැන් සකස් වෙමින් පවතිනවා. පසුගිය කාලේ මේ පොලිස් දිනයේ වගේ රාජකාරීතා බහුල වීම නිසා මේක සුළු ප්‍රමාදයක් සිද්ධ වුණා. නමුත් දැන් අපි වර්තමාන පොලිස් පවිතුමා ස්ථාපිත කරන්න වෙන හැම පොලිස් කොට්ටාශයකම මාධ්‍ය ඒකකයක්. එතකොට ඔවුන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග සම්බන්ධ කරනවා. ඒ වගේම බොහෝ විට මේ පොලිසිය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා හැමතිස්සෙම කතා කරනවට වැඩි අපි බලාපොරොත්තු වෙනවා නූතන තාක්ෂණයත් එක්ක, විශේෂයෙන්ම වෙබ් අඩවිය සක්‍රිය කරලා. මොකද මෙතනක් තියෙනවා මේ පුවත් බෙදා හැරීමේදී යම් කිසි තරඟකාරී තත්ත්වයක්. ඉතින් මේක නෙමෙයි අපිට ඕන. දැන් මේ වෙලාවේ අපි කියන්න ඕන අපේ ප්‍රේක්ෂකයන්ට දැන් හැම එකනක හොඳ සහ වැරදි දෙන මේ වෙලාවේ දැන් මේ මෑත වුණ අපරාධ ගැන මේ දෑමික අපි පුවත්පත්වලම දැක්කා පොලිසිය ඉක්මනින්ම මේ ගැන ක්‍රියාත්මක කරුවා. නමුත් සාමාන්‍යයෙන් වෙන්නේ හැමලීම පොලිසියට දෝෂාරෝපණය කරන මේවා ගැන කතා කර අපි හොඳ ගැනත් කතා කරන්න ඕන. අපි දැන් කෙටි විරාමකින් පසුව ඔබ සමග නැවත එකතු වෙනවා. ඔබ නැවතත් පැතිකඩ සමගින් අපි අද කතා කරන්නේ පොලිසිය ගැන. ඒ වගේ විශේෂයෙන්ම මානව අයිතිකාරය සම්බන්ධව අපි ගරු කරන නිතිඥ කොංකොං වල විසන බැසිල් ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ජයකොඩි නියෝජ්‍ය පොලිස්පති. දැන් බැසිල් ඔබෙන් පටන් ගමු. ඔව් දැන් පොලිස් ප්‍රකාශක කාර්ය පිළිබඳව කතා කරුවානේ. නමුත් මෙතනත් ඉතාම ප්‍රවේශම් සහගත ආකල්පයක් තිබිය යුතු වෙනවා. දැන් මේ ළඟදී කේරළේ පත් කරපු ආණ්ඩුව පොලිසිය ඒගොල්ලෝ කරලා තියෙන එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් තමයි නූතන යුගයට කේරළේ පොලිසිය ගෙනීම ඒගොල්ලන්ගේ ප්‍රධානම කර්තව්‍යයක් කියලා. ඒක එක දෙයක් නිසා පැහැදිලිව කිව්වා. මාධ්‍ය ඉදිරිපිට ඔයගොල්ලන්ගේ තත්ත්වය පුළුවන් තරම් අඩු කරලා දාන්න. මොකද අනිත් එක අපි එහෙම කළොත් ඔයගොල්ලන්ට විරුද්ධව ඇක්ෂන් ගන්නවා. හැමදේම කීකී කරන්න බෑ. මේ නඩු පිළිබඳව මිනිහෙක්ව ඇරෙස්ට් කරපුවාම ඒ වෙලාවෙම ඔක්කොම දේවල් කියනද මේ මනුස්සයා තමයි මේක කරලා තියෙන්නේ කියලා. දැන් බලන්න අර පොඩි දරුවෙක්ව දූෂණය කරපු වෙලාවේ පළවෙනි එක්කෙනාව අල්ලලා එයා තමයි මේක කරුවේ කියලා රටම කතා කරන්න ගත්තා. ඊළඟට සේයාදැරිවියගේ මේකදී කොණ්ඩයාගේ ඒක සම්බන්ධයෙන් දෙවනියට මේ ළමෙක්ව ගත්තා. ඒ ළමයා තමයි මේක කරලා තියෙන්නේ කියලා ඊට පස්සේ රටේම ගියා. ඊට පස්සේ එයාත් නෙමෙයි කියලා අවසානයේ කොණ්ඩයා එතෙන්ට ආවා. දැන් බලන්න මේ දෙන්නගෙම විශාල වශයෙන් වෙලා තියෙන පාඩුව මම විශේෂයෙන් මේ ළමයා ගැන දන්නවා. අධ්‍යාපනය සම්පූර්ණයෙන් මෙතන මේ එළම අවුල් වුණා. ප්‍රියන්ත බන්දුල ඉතාමත්ම හොඳ ප්‍රවේශයක්. මාධ්‍ය සහ පොලිසිය මේ තත්ත්වයේම තමයි බැසිල් ප්‍රනාන්දු මහත්මයා පොලිස් පවිතුමා වර්තමාන පොලිස් පවිතුමා පොලිස් පවිදුරට පත් වූවාම මේ මාධ්‍ය සංස්කෘතිය පොලිසියෙන් වෙනස් කිරීම කෙරෙහි විශාල අවධානයක් දැන් යොමු වෙලා තියෙනවා. ඒක තමයි මම ඉතාමත්ම නිවැරදිව සඳහන් කරේ. මේ හැමතිස්සෙම හැමදේම පොලිසිය මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා සිද්ධියක් වෙද්දි වෙන ගමන් කතා කරනවට වැඩිය මේ සිද්ධියේ ගැඹුරට ඒ සිද්ධිය සම්බන්ධ විස්තර දැන් නූතන තාක්ෂණය උපයෝග කරගෙන වෙබ් අඩවිය සක්‍රිය කිරීම. නෑ මම ඒක දැන් මාධ්‍යයෙන් පොලිසිය වැඩ කරන්න බෑනේ. ඒක මම පිළිගන්නවා. මේකෙදි මාධ්‍යයටත් විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම සේයා සදියුමි දැරියගේ සිද්ධිය වෙන අවස්ථාවේදී මාධ්‍ය සදාචාරය ගෙනත් ඇත්තටම බඳුළු මහත්මයා අපි සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ටත් තියෙනවා යම් සීමා මායිම්. ඒ සීමා මායිම් වලින් සමහර අවස්ථාවලදී බැසිල් මහත්මයා ඔවුන් ඔබ්බට යනවා. ඔවුන් මේ මාධ්‍ය අතරත් අද විශාල තරංගයක් ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන් මේ පුවත් වාර්තා කරනදී මේ තත්ත්වයේ වැළැක්වීමට තමයි මේ පොලිසියට අලුත් මාධ්‍ය ක්‍රමවේදයක්. දැන් ප්‍රියන්ත ඒ වෙනුවෙන් හොඳ නැද්ද වැඩමුළු පවත්වලා සාකච්ඡා කළ මේ ප්‍රශ්න අපි විසඳ ගන්න මාධ්‍ය සමග? අපි විශේෂයෙන්ම වර්තමාන පොලිස් ප්‍රතිතුමා මාධ්‍ය සමග ඉතා සුහද
විරුද්ධව විවෘතව කතා කරන කෙනෙක්. ඒක නිසාම තමයි එතුමා මේ විශේෂ වැඩසටහන දැනට සකස් කරගෙන යන්නේ. විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මේ ප්‍රාදේශීය මාධ්‍ය ඒකකත් එක්ක සම්බන්ධ කරනවා. ජාතික මට්ටමේ පුවත් සම්බන්ධව විස්තර මාධ්‍ය මධ්‍යස්ථානයක් තුලින් මාධ්‍යයට නිකුත් කිරීමට මේ පොලිසිය ඉස්සරහට ගිහිල්ලා විවේචනයට ලක් වෙලා කතා කරලා ප්‍රශ්න ඇති කරගන්නවට වැඩිය සිද්ධියේ සැබෑ ස්වරූපය වෙබ් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, මුද්‍රිත සහ විද්‍යුත් සහ වෙබ් මේ මාධ්‍යයන්ට නිකුත් කිරීම සම්බන්ධව දැන් මට මේ වගේ නෑ බැසිල්, මට මේ සාමාන්‍ය මේ ජනතාවගේ තියෙන ප්‍රශ්නයක්. මට ඔබලා දෙදෙනාගේ මේ ප්‍රශ්න අහන්න. දැන් සාමාන්‍ය අපේ ගම්වල ඉන්න දුප්පත් සමහර බඩගින්නට වෙන්නේ නැති, මම මේක හරි කියන්නේ නෑ, ගෙහෙල් කැනක් නැත්නම් පොල් ගෙඩියක් හොරකම් කරපු මේ මිනිස්සයාව අරගෙන යනවා පොලිසියට. නමුත් අර මේ මහා පරිමාණය වංචා කරන අය, අපි දන්න මේ මහා බැංකුවේ වම් මේගොල්ලෝ හොඳින් ඉන්නවානේ. ඒ මොකද්ද අපි ඔබෙන් පටන්ගෙන මම මේ ප්‍රයන්තගෙනුත් මේ ප්‍රශ්න. ඇයි ඒ පොලිමිනිහට විතරක් ගහන්නේ? ඔව් මම හිතන්නේ ඒක සම්පූර්ණ සාධාරණ කතාවක් නෙමෙයි පොලිමිනිහට විතරක් කියලා. මොකද මේ 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 ළඟදී දිනනවා දකින්නකොට අපි දන්නවා ලොකු මිනිස්සු කණ්ඩායමක් දැන් අධිකරණ ඉස්සරහ පිට ඉන්නවා. ඔව් නෑ, ඔබ කියන කතාව සමස්තයක් වශයෙන් ගත්තාම සාමාන්‍ය මිනිස්සු අතරත් පවතින ප්‍රධාන ආකල්පයක් ඒක. ඒකට හේතු දෙවුණා මේක මේ වර්ධනය වෙනකොටම විශේෂයෙන්ම අපේ රටේ තියෙන ආකල්පවලදී අපි පොඩි මිනිහට සලකන ආකාරයත් ලොකු කෙනෙකුට සලකන ආකාරයත් වෙනස්. දැන් බලන්න වද හිංසාව කියන එක මේ පැවතිලා තියෙන දෙයක් නේ. ඒ දැන් ඒකෙදී 100 දෙනෙක් අරගන්න වද හිංසාවට ලක් වෙච්ච. කී දෙනෙක් ඉන්නවද ඒකෙන් මේ ටිකක් ඉහළ කෙනෙක් කියලා කියන්නේ? නෑනේ. ඉඳලා හිටලා ඇක්සිඩෙන්ටලි වෙනවා. ඒකත් මම දන්නවා දෙකොතුනා. නමුත් සාමාන්‍ය මොකද අපේ අදහසක් මේක මේ කුලය පදනම් වෙච්ච තෙලා අවුරුදු 1800 ගණන් වල ඉඳලා 1800 නෙමෙයි 800 ගණන් වල ඉඳලා ලංකාවේ පැවතුන කුලය පදනම් වෙච්ච දරුණුවට අසමානාත්මයේ පවතින සමාජීය කාල වේලාව යන මම ප්‍රියන්තර අවස්ථාවක් දෙන්න. මොකද ඒ කියන්නේ මේ ප්‍රශ්න ගැන ඔබට කියන්න බඳුල ඒක අපිට සුබවාදී ලෙස දැකිය යුතු දෙයක්. ශ්‍රී ලංකා පොලිසිය වර්තමානයේ මහජනතාව අතර යම් යම් අවස්ථාවලදී විවේචනයට ලක්ුණත් විශේෂයෙන්ම අපරාධ මර්ධනය සහ රිය කළමනාකරණය සහ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ඔවුන්ගේ කාර්යභාරය අපිට කිසිසේත් අවතක්සේරු කරන්න බෑ. විශේෂයෙන්ම වර්තමානයේ ආසියානු කලාපයේ අපරාධ විමර්ශනය අතින් දැනට අපි ඉන්නවා 59%ත් 60%ත් අතර ප්‍රමාණය. නමුත් වර්තමාන පොලිස් පරිතුමා විශේෂයෙන්ම හඳුන්වා දීලා තියෙනවා මේ 150 වන වසර සැමරුම් පද්ධතිය තුළ ඒ ව්‍යාපෘතිය තුළින් ප්‍රධාන ඉලක්කයක් තමයි මේ අපරාධ විමර්ශනය කිරීමේ ප්‍රතිශතය 70%ට යන එක. මම දන්නවා තුමා දෛනිකව අපරාධ වැඩි ස්ථානවලට විශේෂයෙන්ම මේ අපරාධ තමයි අද සමාජයේ විශාලම ව්‍යසනය වෙලා තියෙන්නේ. ඉතින් මේ අපරාධ විමර්ශනය සම්බන්ධව පොලිසියට ඉතා නිවැරදි දිශානතියකට දැන් යොමු වෙලා ක්‍රියා කරන ඔබ දන්නවා මෑත කාලීදීව ආන්දෝලනාත්මක සිද්ධීන් හැම එකක්ම අපිට විසඳන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි අපි ඒක අගය කරන්නේ. ඒ වගේම දැන් අපි පොලිසියෙන් ගත්ත මම පුද්ගලික දෙයක් කියන්නේ මම දන්න දෙයක්. අපි හිටියා ඒ කාලේ මේ පොලිස් ප්‍රතිවරේ රුද්‍ර රාජසිංහ කියලා. ඔහුගේ සහෝදරයා මගේ පන්තියේ හිටියා. නමුත් රුද්‍ර රාජසිංහ විශ්‍රාම ගියාට පස්සේ ඉන්න ගයක් තිබ්බේ නැහැ. ඔහු අර පිරිවෙනේ පාරේ ඔහුගේ සහෝදරයාගේ ඒ පොඩි ගේ තමයි හිටියේ. අපි ඒ ගැන බලන්න ඕන. මොකද අපි මේ දෙපැත්තම බලන්න ඕන. සානුකම්පිත මම හිතනවා බැසිල් මේ ප්‍රශ්න. අපි මම හිතන්නේ පොලිස් කොමිසමක් තියෙනවා. මම මුලින්දිම උනත් කිව්වා මොන්ට පහසුකම් දුන්නත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඔබ ඒකට එකඟද නැද්ද? ඔව් මේ ආණ්ඩුව පත් වෙච්ච හැටියෙම මුදල් ඇමති කෙනෙක් පත් කරපු දාම අපි මුදල් ඇමතිවරයාට ලියුමක් ලිව්වා. ඒ ලියුම ප්‍රසිද්ධ කරලා තියෙන ලියුමක්. ඒ ප්‍රසිද්ධ ඒකෙදී අපි කිව්වේ මේ රටේ නීතිය පිටිබඳ ප්‍රශ්නේ විසඳ ගැනීම තියෙන්නේ ඔයාගේ අතේ. මොකද මේවා මුදල් අවශ්‍ය නැත්, මුදල් මේකට යොමු යුතු ප්‍රමාණයට යොමු කරන්නේ නැතුව මේ සංස්ථාව තියෙන තත්ත්වයේ ඉඳලා ඉහළ මට්ටමකට ගියන. අපි කියමු මේ අපරාධ ප්‍රසංගයන් කතා කරනවා කියලා. කොපමණ පුහුණුවක් අවශ්‍යද? පුහුණුවේ අපි දන්නවා එක්තරා කණ්ඩායමක් ඉන්නවා ඉතාම හොඳ පුහුණුවක් තියෙන අය. නමුත් සාමාන්‍ය වැඩ කෙරෙන්නේ පොලිස් ස්ථානවලනේ. පොලිස් ස්ථානවල ඉන්න නිලධාරීන්ගේ ගත්තාම අපි දන්නවා විශාල අඩුපාඩු කන්ද. ඒ වලින් තමයි ඔය හුඟක් ගැටලු හිටපු ගමන් ඇති වෙන්නේ. නේ දැන් අපි කියවගේ ප්‍රශ්නයක් විසඳන්න දෙයක් නැහැ. ඒකේ බොහොම අපහසු මන් දැරලා දිනවා වැසිකිලි පහසුකම් නැති ඒවා බලන්නේ නැහැ. නමුත් දේශපාලඥයෝ හැමදේම කරගන්නවා. වැසිකිලි පහසුකම් වලට වැඩි නෑ නෑ මූලිකනේ මූලික පහසුකම් දෙන්නේ පොලිස් ස්ථානයක. දැන් අඩුගානේ හොඳට කියවන ලියා ගන්න පුළුවන්
යමක් හිතාගන්න පුළුවන් නිලධාරි කණ්ඩායමකගේ වර්ධනයන ඒකට බාධාවක් ඇති වුණානේ. බැසිල් මහත්මයා, මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා පොලිසියේ පුහුණු වැඩපිළිවෙල පූර්ණ ප්‍රතිසංවිධානයකට යටත් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද අපි තාමත්ම සතුටුයි කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මේ විශ්වවිද්‍යාල තුනම පොලිස් පුහුණුවට පොලිස් ශ්‍රී ලංකා පොලිසිය සමග එක් වෙලා තියෙනවා. ඔබ දන්නවා ඉස්සර විශ්වවිද්‍යාලයේ සහ පොලිසිය අතර ඉතා දුරස්ත භාවයක් තිබුණා. නමුත් අද බොහෝ අවස්ථාවලදී පොලිස් නිලධාරි විශාල සංඛ්‍යාවක් මේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබෙනවා. ඒ වගේම පොලිස්පතිතුමාගේ නව සංකල්පය තමයි ඉතා කෙටි කාලකදී විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා සහ අතිගරු ජනාධිපතිතුමාගේ මැදහත් වීමෙන් අපිට අපේම විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීමට දැන් පිඹුරුපත් සකස් වෙමින් ඒ කටයුතු ඉස්සරහට යනවා. ඒක නිසා ඒක තමයි මම කියුවේ මේක රැයකින් අපිට මේක වෙනස් කරන්න බෑ. නමුත් අපි හොඳ දිශානතියකට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ සිදු වෙලා තියෙන නෛතික ප්‍රතිසංස්කරණ සමග. දැන් බැසිල් ප්‍රියන්ත, ඔබට බොහොම ස්තුතියි අපේ කාල වේලාව අවසන්. නමුත් දැන් මම වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා කියන්නේ දැන් අපි පූජිත් ජයසුන්දර දැන් ඉන්න වර්තමාන පොලිස් ප්‍රතිවරගෙන ඔහු ගැන විවේචනක් තියෙනවා. නමුත් සමහරව වෙන්නේ මෙහෙමනේ, ඔහු විවෘතව කතා කරන. මම කියන්නේ මගේ අඩුපාඩු තියෙනවා, හොඳ නරක සේරම තියෙනවා. ඒ වගේම තමයි එතන ඌට සමහර චෝදනා යන්නේ ඔහු විවෘතව කතා කරන. නමුත් මම හිතනවා මේ විවෘතව කතා කිරීම හොඳයි කියලා. ඒක තමයි අවශ්‍ය. ඒ වගේම අපි ඔබට සුබපතනවා ප්‍රියන්ත. ඒ වගේම අපි හිතනවා මීට වැඩි පොලිස් මහජන සම්බන්ධතාවය දියුණු කරලා අපිට ඒකට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. දැන් හෙට ගැන මම විශේෂ සඳහන් කිරීමක් කියන්න ඕනේ. මම ඉස්සෙල්ලා මේක පෙන්වන්න. මේක ඉංග්‍රීසියෙන් ලියපු පොතක්. මේ පොත දැන් හෙට විශේෂ පුද්ගලෙක් එනවා. ඔහු තමයි කමඩෝ අජිත් බෝයගොඩ. ඔබට මතක ඇති අවුරුදු 8ක් LTT සිරභාරයේ හිටියා. ඔහු තමයි අපේ හමුදාවල මේ මම හිතන්නේ මේ ජ්‍යෙෂ්ඨම නිලධාරියා. අවුරුදු 8ක් ඔහු LTT හිරභාරයේ දුක් විඳලා සමහරව ඔහු කියනවා ඔහු බොහොම අමාරුවෙන් හිටියේ කියලා. ඔහු ඊයේ මට හම්බුණා. හෙට අපේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ කමඩෝ අජිත් බොයගට. ඔබට සුබ දවසක්. ඇතිකඩ බන්දුර ජයසේකර සමගා